2008 2015 ලොක්කුස්ලාන්ට ක්‍රීඩා කරපු ගොඩක් ක්‍රීඩකයෝ දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුපිරි වැඩකාරයෝ වෙලා. ඒ වසරේ සුරතාවේ දිනාගත්තේ විරාට් කෝලි මෙහෙපු ඉන්දියා කණ්ඩායම. ඒ කණ්ඩායමේ හිටපු රවීන්ද්‍ර ජඩේජා තමයි දැන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීමවල අංක 1 පන්දු යවන්න. ඒ තරගාවලියේදී ක්‍රීඩා කරපු ස්ටීවන් ස්මිත්, කේන් විලියම්සන්, විරාට් කෝලි, ඩෙවන් බ්‍රාවෝ වගේ ප්‍රතිකරුවෝ තමයි වර්තමාන ක්‍රිකට් පිටියේ ඉන්න දක්ෂතම ප්‍රතිකරුවෝ විදිහට සැලකන්නේ. ඒ වගේම තමයි මේ තරගාවලියේ නියෝජනය කරපු රවීන්ද්‍ර ජඩේජා, ට්‍රේඩ් බුලට්, ටීම් සෞදි, ස්ටීවන් ෆින්, ජොස් හෙල්සවුඩ් වගේ ක්‍රීඩකයෝ තමයි වර්තමාන ක්‍රිකට් ලෝකයේ ඉන්න දක්ෂතම පන්දු යවන්න විදිහට සැලකන්නේ. අනිත් දේ තමයි මේ ලෝක කුස්ලානේට ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, ලහිරු තිරමාණ, තිසර පෙරේරා වගේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග විශාල ප්‍රමාණයකට ලංකාව නියෝජනය කරන්න සමත් වුණා. අපි මේ කියන්න යන්නේ මේ කවුරුත් ගැන නෙවෙයි. 2008 ලෝක කුස්ලානේදී විචාරක අවධානය වැඩිපුරම දිනාගත් ක්‍රීඩකෙක් ගැන. ඒ ක්‍රීඩකයා ශ්‍රී ලාංකික ක්‍රීඩකෙක් වීම තමයි වැදගත්ම කරුණ. මේ සුවිශේෂ ක්‍රීඩකයා 2008 ලෝක කුස්ලානේදී ප්‍රතිකරු අතරේ 4 වෙනි තැනට ලකුණු ගත්තේ ඉනිමක සාමාන්‍ය 77.0ක් හඳවාගෙන. තරගාවලිය විරාට් කෝලිගේ ලකුණු සාමාන්‍ය විදිහට තිබුණේ ලකුණු 47ක්. අනිත් විශේෂ කරුණ තමයි ලෝක කුස්ලාන තරගාවලිය වැඩිම කඩලු ගත්ත පන්දු යවන්න අතරේ මේ ක්‍රීඩකයා තමයි අංක 10ට පත් වුනේ. තරගාවලියේ කඩලු 10ක් ගත්ත මේ පන්දු යවන්නාගේ එක කඩලුලක සාමාන්‍ය විදිහට සටහන්ුනේ ලකුණු 15.7ක් විදිහට. අපි මේ කියන ක්‍රීඩකයා තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ වැඩිම ලකුණු වගේම වැඩිම කඩලුත් ගත්ත ක්‍රීඩකයා වුනේ. ක්‍රීඩකයා තමයි සචිත් පතිරණ. පතිරණ ගැන 19.5 ලෝක කුස්ලානේදී ප්‍රේක්ෂකයෝ හිතාගෙන හිටපු බලාපොරොත්තු ක්‍රිකට් විචාරකයෝ කියපු අනවැකි වලට මොනවා වුණාද? එහෙමුනේ ඇයි කියන එකට උත්තර දෙන්නේ සචිත්ම තමයි. සචිත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළා තමයි. හැබැයි මේ ක්‍රීඩා කලේ 19.5 ලෝක කුස්ලානේට ක්‍රීඩා කරපු ක්‍රිකට් ලෝකයේ අවධානය දිනාගත් ක්‍රීඩකයාද කියන එක තමයි අපට තියෙන ගැටලුව. ඔයාලා හිතන්නේ සචිත් එහෙමුනේ එයාගේ වරදින්ද නැත්නම් අපේ ක්‍රිකට් පාලකයන්ගේ වරදින්ද කියලා අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපේ YouTube channel එකට තාමත් subscribe කරලා නැත්නම් YouTube channel එකට subscribe කරන්නත් ඔන්න අමතක කරන්න එපා. ආයෙත් දවසක මේ වගේ අලුත් වීඩියෝකින් නැවත හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.